අග්‍රාමාත්‍යවරයා සහ දිස්ත්‍රික් නායකයන් මෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර හමුව සිදු වුණේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ මහතා බහුතර බලයක් සහිතව මහජන ඡන්දයෙන් පිහිට වූ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා බව පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙහිදී පැවසුවා. ජනතා පරමාධිපත්‍යයට හිස නමන්නේ නම් අග්‍රාමාත්‍යවරයා එම දුරේ අකණ්ඩව ක්‍රියා කළ යුතු බවයි ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් මෙහිදී තීන්දුව කළේ. එම තීන්දුව ජනාධිපතිතුමා හමුවේ දැනුම් දීමටද ඔවුන් තීරණය කළා. මහින්ද රාජපක්ෂ මහා ප්‍රතිරූපය භාවිත කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීමේ වගකීම මෙන්ම යුතුකමක්ද ඇතැයි පැවසුවා. ආර්ථික අර්බුදයක් ඇති මෙවැනි මොහොතක ආණ්ඩුව අස්ථාවර කර ස්වාධීන වීමට කිසිදු මන්ත්‍රීවරයෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද පළාත් පාලන ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කළා. වත්මන් අර්බුදයේ ජයගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකට පමණක් බවද මෙම පිරිස කියා සිටියා. गेवाल वाले हिरेवेला हिट हो जाने था ना दैनिक जीवित अभियोगे अभी जाएगा अदेता सीमित कुटसाई गोल फेस डैबिली अभी टैंड अभी हेमोम पाला जनता परमाधिपत्य बाले ये गौरव जनता तीन अब जनता परमाधिपत्य बद्धवेला रटे व्यवस्था जनता रटे आर्थिक अद्भुत युवा नोए චෝදනා නම් ඕන තරම් කරන්න පුළුවන්. හැබැයි ඒව ඔප්පු කරන්නත් ඕන. එහෙම නැතුව විවස්ථාව වඩාත් පිටුපාලා මේ රට ආරාජිකා කරලා අපිට එහෙම යන්න පුළුවන් කමක් නැහැ. අපි කවදාවත් ඉතිහාසයේ අභියෝගවලින් පැනලා ගිය මිනිස්සුන් නොවන බව උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ ආර්ථික අභියෝග හමුවේ අපි පැන යන්නේ නැහැ. අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියක් තියෙනවා. මේ අභියෝගයේ අනු ජය ගන්න පුළුවන් කියලා විශ්වාසයක් අපිට තියෙනවා. පසුගිය කාලේ චීන අග්‍රාමාත්‍යවරයාට මම දුරකථනයෙන් කතා කරා. මේ සම්පූර්ණයෙන්ම චීන සහයෝගය අපිට ලබා දෙන්න එතු අපරොන්. මිත්‍රත්වල් රැසක් සමග කළ සාකච්ඡාව ප්‍රතිඵල විදියට ඔවුන් මේ වන විටත් අපිට උදව් කරන්න පටන් ගන්න තියෙනවා. ඔවුන් අපට අවශ්‍ය ආධාර ලබා දෙන්න බැංකු එකඟතාවය පළ කරලා තියෙනවා. අපි මුදල් ඇමතිවරයා ගිහිල්ලා ඒ කටයුතු ඉටු කරා. අපි ගැන ඔවුන් විශ්වාසයක් දපලා තියෙනවා. විදේශ ආධාර ලබාගෙන හෝ අපි රට ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙල ඉටු කරනවා. මේ අවස්ථාවකදී තමයි සමහරු මේ එහාට මෙහාට ගිහිල්ලා හොල්මන් කරන්නේ. ඉතින් මේ හොල්මන් වලට බය නම් අර සෝනේ ගෙවල් හදන්නේ නැහැ කියනෝනේ. ඒක නිසා තමුන්වංශීලාගේ ශක්තියත් එක්ක අපි ඒ අයට ඕන විදිහට රට හදන්නවත් රට ගෙනියන්නවත් එහෙම නැත්නම් අපි නටවන්නවත් අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මම තමුන්වංශීලාට මේකම මතක් කර දෙමි. ජනාධිපතිවරයා කිසි විටක මට ඉල්ලාස් වෙන්න කිව්වෙත් නැහැ කියන්නෙත් නැහැ කියලා මට විශ්වාසයක් තියෙනවා කියන එකත් මතක් කරගන්න.